සත්‍ය වෙන්නේ පෙනී දෙන ආඳුරු කෙනෙක් ඕ අපේ මෙතරම නායක ආඳුරු ඉන්නානේ ඒ වගේ නායක ආඳුරු දෙලවට සිතුල් පව් යලි වෙන්නේ පෙනී සිටිනේ බන්දක් කඩායෝ දියාගෙන අනිගෙන කියනවා නේද ඒ නිසා අර ඒ වගේ කේල් ලැබෙදියා පොඩියුම් වෙන්නේ සිටුනේ යටකලින පාරිල දික් කරනවා නම් කවපම් පුතේ අරාදීයන වේලාවල තියන් ඉන්න කේල් ලැබෙදිය නේද අන්න මනුස්සත්වයේ වෙන්නේ කලේ සිටින මම ඉතින් ඔබ තමයි ඉතින්ไต මෙව බල බල අපේ නායක අඳුරෝර කරන් දෙන මේ දරුකට උඩ ගාදර ටික ඇති මේ පිරිවෙත් දාගෙන මේ උනාස වලට කාම දෙන ටික ඇති मनुष्य සමහරක් වෙන අපි කියනවා මොනදයි සිද්ධ කියලා නේ හියුමන් කැලේ වුණා. හැබැයි ඒ කතා කරාට ඒක කතා කරන්නේ මනුස්ස ශක්තිය විදිහේ නෙමෙයි. පල් හොරා විදිහේ. හොරෙක් විදිහෙන් කතා කරනවා. දැන් පොලිසිය මම දැන් මෙතනදී අවංකව සේවය කළා. අවංකව සේවය කරලා දැන් අපි දිනවනේ 100ක් හිටියොත් 98කට ගහන්න වෙනින්න ඕනේ. पंडित इन महापलायोदेव की सेना සමහර පරිධිකරණ අය අරේ සේනාව ගිහිල්ලා යාළුවෝ ටික ගිහිල්ලා අල්ලගෙනවා අල්ලන්නේ විඳ එක සැරේටම මහසද පණ්ඩිතුමා ළඟට ගේන්නේ නැහැ ගේන්නේ නැතුව මහසද පණ්ඩිතුමා ඉන්න සාදාවේ පිටිපස්සට අරන් යනවා අරන් ගිහිල්ලා තමයි ගේන්නේ එතකොට බොරුවක් කියන්නේ නැහැ ඒ පිටිපස්සට ගෙනිහිල්ලා නෙදි එතෙන්ට ගෙනිච්ච කියන්නේ මමාරනවා ඒ කාලෙත් තෝව තිබ්බා प्रश्न अभी අවංකව සේවය කරන මනුෂ්‍යයෙක් තරු ගැලවෙනවා. ඩීඑන්ජී මහත්තයෙක්ගේ තරුවක් ගැලවුණා. පින්වත පරිවැහැන්නේ නැහැ. පරිවැහැන්නේ නැහැ. දරුවන්ට ඉස්කෝලේ යන්නේ නැහැ. ගම මේ කියන්නේ වැරදි නිවැරදි කියන කතාව නෙමෙයි. ඔබට තේරෙන්න ඕන. පොඩි දෙයක් නිසා අපිට සිදුවෙන දේවල්. හැබැයි අපි මේ පින්වල දෙන්නේ බුදුහාමුදුරන්ට උවමනා කළේ මොකක්ද? නරක නරක හැටියට දකින්න ගමන් නරක තුල ඉන්න මිනිහා එකින් කර ගන්නට දැන් දෙවෙනි කාරණාව ඒක නරක වෙන මේක මිනිහා තව එක පුතත්වර තේරුණා නැත්නම් නරකයි මිනිස්සේ කියලා දෙන්නම එකක් නෙමෙයි පිටවර දෙන්නම එකක් නෙමෙයි එමෙ එකක් නම් දනුවමන් දීමේ නරක නැත්තම් ඒකට ප්‍රතිකාරයක් වෙන්නේ කොහොමද දනුවමන් දීමේ එයාව සුදුනෙක් වෙන්නේ කොහොමද එහෙනම් නරක කියන්නේ රෙදි කැබැල්ලක් වගේ ගලවන්න පුළුවන් එකක් නරක කියන්නේ මඩ වගේ හොදන්න පුළුවන් එකක් දැන් පව විඳවීමෙන් ඒ විඳවීමෙන් පසු ඒ පුද්ගලයා හොඳ කෙනෙක් වෙන්නේ කොහොමද අර මනුස්සත්වයේ හොඳ වෙන්නේ කොහොමද මනුස්සත්වයේ දේවත්වයට එසෙන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ ඔබට මේක පැහැදිලි කරනවා. ඇයි එහෙම කියලා දෙන්නේ? ඔබ සමහරක් විට මඩයි මිනිස්සයයි දෙකම එකක් විදිහට හිතයි. දැන් මට කොහොමත් මඩ ගෑවිලා තියෙන්නේ. ඔය මඩත් එක්කම මම ඉන්නවා මඩ කවියා වගේ. එවරද නෑ. ඔබේ මඩ හොදගන්න පුළුවන්. අපි කවුරුත් සුදුද නෙමෙයි මගේ අම්මා පැච්චි. उदाहरण शुद्धि अशुद्धि पश्चात नान्य अन्यो विशोदे
කිසිම කෙනෙකුට අපිම සුද්ධ කරන්න සුද්ධවන්තයෙක් කරන්න බෑ ඒක මගේ ආගම් වල සත්පුරුෂ පිළිතුරට හරිය වැදගත් ඒක කිසිසේත්ම අපි කියන්නේ මේ ආගම පල්ලෙහාට දාන්න ඕන එහෙම දෙයකට නෙමෙයි බුදුහාමුදුරුවෝ කියනවා මහා බ්‍රහ්මට නැත්නම් වතුරකට වෙන මොන මොන හරි කටුක ප්‍රතිපත්තියකට අපිව සුද්ධවන්තයෝ කරන්න බෑ දෙවියෙකුට අපිව සුද්ධවන්තයෙක් කරන්න බෑ ඒතර මම සුද්ධ කරගන්න නම් කවුද ක්‍රියාත්මක වෙන්න ඕනේ මම්මයි දැන් මේක තේරුම් ගන්න තමම්මයි එතකොට මම තව කෙනෙකුට නරකයි කියනවා පෙන්නන්නේ තව කෙනෙකුට නරකයි කියනවා දැන් මේ තව කෙනෙක් අපි දුම තමන්ගේ ඇසුරට අපි කියනවා කොහොමද කියන්නේ මංගල සූත්‍රයේදී පතිරූපදේශවාසෝච පුබ්බේකත පුඤ්ඤතා අත්ත සම්මාපලමි ඒතම් මංගල මුද්දම ඔහොම කියගෙන යනවනේ නේද අසේවනාච බාලානං අසේවනාච බාල දැන් පුජ්ජලයක අපි බාලය කියනවා අපේ වන්දන තින්නනේ බාල බාලමල්ලි නේද ඒ බාල නෙමෙයි ඒ කොල්ල කැම්පස් එකේ බාලමල්ලි තමයි ડોක්ටර් නේද බාලමල්ලි නියෙක්කේ නේද නමුත් ඒ බාල කම නෙමෙයි මෙතන කියන්නේ මොකද්ද පවට නෙඹුරු නම් පිනෙන් බහැර නම් ධර්මයට දේශ කරනවා නම් ධර්මයට කැමති නැත්තම් කොහොමද කියන්නේ බාලයෙක් වෙනවා තවත් කියනවා සාරංච සාරතෝ ඥාත්වා අසාරංච අසාරතෝ ඒ කියන්නේ සමුදේ සමු හැටියට දැකලා නිසරුදේ නිසරු හැටියට දැකලා නිසරුදේ මිදුණු සරුදේ යෙල්ලුණු අන්න පණ්ඩිතයා එහෙම නැතුව අසාරේ සාදමතිනෝ සාරේ චාසාර දස්සිනෝ නේද සරුදේ නිසරු හැටියට නිසරුදේ සමු හැටියට ගත්තොත් මොකද ඉන්නේ කවුද බාලයා ડોක්ටර් නැත්තඩක් නෑ මොන ડોක්ටර් වේවා පසු වෛද්‍යර වේවා කවුරු හරි වේවා කොහොම නැත්තඩක් නෑ මෙලන්නේ අතර බාන සිගරට් එකක් අදිනවා නේද ඒවෙන් තිබ්බු ඒකට අන්න බාලය අන්න ඇසුරු කරොත් ඉවරයි අපි නිකන් සිතමු නේ දැන් මේ මේ බාල ගති තමන් තුළ තියෙනවා තමන් තුළ තියෙනවා බාල ගති දැන් අපි වෙන දේවල් තමයි බාලද එහෙම නැත්තම් වටිනවද කියලා ඔයන්නේ හත්තියක් ගත්තත් බලන තට්ටුවක් දාලා බාලේ කන්ද ඕ හොඳේ කලි ඔක්කොම තමන්ට තමන් තට්ටු කරගන්නේ අරගන්න කොට ඔක්කොම බාලෝලුවත් නේද පණ්ඩිතෝලුවත් මොදලව කහා ගන්නකො බෙල්ල හරියට අර පිටිපොඩුවේ පොදී ළඟ නැගෙන ඉන්නව බෙල්ලට ගන්නවට අම්බන්ටන් ගාවල බටයක් දානලු ඉන්නේ ඕ ඇන්කර් මේ පිටි විතරට බොන්නේ පිටිපෙට් එකක් ගන්න ගිය මමත් අවුනා එහෙනම් ඉත බලන්න ඔය යන්තම් දානගෙන ගිහින් අම්බුලේ පිටිපෙට් එකයි පොඩි කාලේ ඒකත් දුන්නා මිනිහා ඒ දවසක් යනකොට තවත් ඒ වගේ කෙනෙක් ඇවිල්ලා එයා පොත් විකුණනවා. ඉතින් මං ගානේ මේ ආවලා දන්නවද එතන මේ ඉන්නේ? ආ දන්නවා අඳුරවනේ මිනිය පොරවණේ කරන්නේ. බටයක් නැහැ බෙල්ලට ගෙවුවම කොහොමවත් සද්ද එනවා කියලා මිනිය ගහලා පෙන්නුවානේ. මාත් ගහලා බැරි නම් මගෙත් එහෙම බටයක් දැම්මා. බෙල්ලදල පොඩ්ඩක් කට්ටුවක් දාන්න දෙන්නේ ස්ටෝම් බටයක් දානවා. නේද කොහොමද කවන්නේ? අපි ඒක හොඳ නැති. දැන් උඹට තේරෙනවා මේ තට්ටු දාලා බලන්න අපි කොහොම බලන්නේ? අපකරණ ක්‍රියාවලියේදී අපිට අනුන්ට දැන් අපි කාට තට්ටු දාන්නේ අනුන්ට මාත්‍යෙට තට්ටු දානවා ඔය මොනියා ළමයි දැන් කියන්නේ දැන් මාත්‍යෙට වගේ ඉන්න මොකෝ බුද්ධිකයා වගේ ඉන්නේ ඉන්නවා දිනවනේ කටවල් වලට හොඳක් වෙන්නේ කියලා මොනවා කියයි කවුරුහරි කවදාවත් එහෙම කියන්නේ බා කොද්දල මතක තියාගන්න ඒක කොහොමද මේ වචනයක් නැහැ වයින් කරන්න ඕනේ එතකොට ඊම කියන දැන් ධර්මයට බයින්නේ කොහොමද දමිතෙන් දෙච්චකට හරියට නැත්තම් මම මේ තරගෙ ඉන්නකොට තාපෙන් මෙහා පැත්තේ මම මෙහා පැත්තේ අම්මලා යනවා ස්කෝලේ ළමයි යනවා ප්‍රතිපල දීලා යනක බැන බැන යනවා කීයේ මොකෝ ගණිතයට විද්‍යාව දෙකටම නැහැ නේ ඇයි කොල් හැදියා මහේකා ඔව් කොහෙද ඔක්ක වාදලි මම අරන්ම බැන බැන යනවා එයාට පුළුවන් නෝ ඒක උඩ අක්කට දෙන්න ඔව් අක්කට දෙන්න අදින කොටත් අතර දෙනවා නම් කාමවත් මාත්‍යස්ත කාම හැදෙන්නේ නෑ හැදෙන්නෙ මොකටද මම කොහොමද එනම් තේ මනුස්සයතුර කොච්චර පඬිතු කොනේන්ද නේ විහිල වුණත් හැන්දෑවට ගෙදරෙන්නේ ලොකු දෙයක් නේ යා බාමල පරිණියෝ වදනේ තාත්තා